උදෑසන ශේෂාධිකාරී තීන්දුව ලබා දීලා තියෙනවා අනුමාය පක්ෂයේ හිටපු නිතර මන්ත්‍රීවරු දෙදෙනෙක්. එයා වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක්. ඒ පස්ස සමාජිකත්වයේ පිළිබඳ තීන්දුවක්. ද ඇත්තටම අද උදේ මේ වෙනකොට අපි දැක්ක මාධ්‍ය තුලින් අපේ පක්ෂයෙන් හැරගිහිල්ලා ඇමතිගම් බාරගත්ත හරෙන් ප්‍රනාන්දු මැතිතුමාටත් ඒ වගේම මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමාටත් ශේෂාධිකාරී තීන්දුවක් දීලා තියෙනවා පක්ෂෙන් නෙරවීමට ගත්ත තීන්දුව හරි කියලා. දැන් අපි දකිනවා අධිකරණයේ මේ වෙනකොට මේ රටේ ජනතාවගේ ඒ විශේෂයෙන්ම පක්ෂයකට ඡන්ද දෙනවා කියන්නේ මොකද්ද? දැන් අපි ගියේ පාර්ලිමේන්තු මැතිවරණයේදී 2020 අපි ඉදිරිපත් වුණේ දුරකථන ලකුණෙන්. එතකොට දුරකථන ලකුණෙන් සමග ජනබලවේගයෙන්. ඒ වෙලාවේ මේ රටේ ජනතාව ජනාධිපති මැතිවරණය පැරදිලා තියෙන වෙලාවේ අමාරු අවස්ථාවක මේ රටේ ජනතාව සමග ජනබලවේගයේ මන්ත්‍රීවරු සන්ධානයේට මන්ත්‍රීවරු 54 දෙනෙක් ගේන්න ඒ මැතිවරණය අපි පරදිනවා කියලා දැනගෙන. නමුත් අපි විපක්ෂයට ගේන්න අපිට ඡන්ද දුන්නා. එතකොට අපිට දුන්නේ දුරකථන ලකුණට තමයි මේ ඡන්දේ ලබා දුන්නේ. එතකොට දුරකථන ලකුණෙන් ඡන්දේ අරගෙන ගාල්ල දිස්ත්‍රික්කෙන් ආපු මනුෂ්‍ය නානක්කාර අමාත්‍ය අංශයක් බාර අරගෙන ඒ තනතුරට ගියා. ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් ආපු හරෙන් ෆෑන්නුත් අමාත්‍ය අංශයක් බාර අරගෙන ඒ තනතුරට ගියා. එතකොට පක්ෂයක් හැටියට මේ අයගේ පක්ෂයේ විවස්සාව හැටියට පක්ෂයේ අතහැරලා ගියා කියලා මේ අයගේ පක්ෂ සමාජීත්වය තහනම් කරා පක්ෂයෙන්. ඒක තමයි අධිකරණයෙන් අද ශේෂාධිකරණයෙන් ඒක නිවැරදි තීන්දුවක් කියලා පක්ෂයගත් තීන්දුව නිවැරදි කියලා තීන්දුවක් ලබා දීලා තියෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයට විශාල ශක්තියක්. මොකද මේ රටේ ජනතාව අමාරු වෙලාවක පක්ෂයට ලබා දුන්න ඡන්දෙන් තමයි මේ අය පත් උනේ. ඒ නිසා මම හිතනවා අධිකරණයෙන් අපි ගරු කරන්න ඕනේ. අධිකරණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න රකින්න මේ ජනාධිපති මැතිවරණයක් ආසන්නයේ තියෙද්දි නැවත වතාවක් ජනතාවට පෙන්නලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අධිකරණය බැඳිලා ඉන්නවා කියන එක එතනින් අපිට පැහැදිලියි. ඔව් ඇත්තටම මේ වෙලාව වෙනකොට අපි මට කතා කරා විශේෂයෙන්ම අපේ පක්ෂයේ ලේකම්තුමා ඉතින් විශේෂයෙන් කියන්න ඕනි මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න ඉඳගන්න කලින් සරත් පොන්සේකා මන්ත්‍රීතුමා පක්ෂයේ සභාපති තනතුරින් ඉල්ලාස් වෙලා ලිපියක් එවලා තියෙනවා. මං හිතන්නේ ඇත්තටම මේක ඉතාමත් වැදගත්. මොකද වැදගත් වෙන්නේ සරත් පොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කෙන් ඉදිරිපත් වෙලා ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ආවේ. එතකොට පක්ෂයක් හැටියට අපි අලුත් පක්ෂයක් හැටියට අපේ පක්ෂේ නායකතුමා ඇතුළු කුත්‍යාධිකාරී මණ්ඩලය මේ සරත් පොන්සේකා මැතිතුමාට සභාපති තනතුර දුන්නා. මේ ප්‍රධාන විපක්ෂයේ. එතකොට එතුමාට මේ සභාපති තනතුර ඉඳගෙන එතුමා දිගින් දිගටම පක්ෂයට ගරහමින් නායකත්වයට ගරහමින් එතුමා කරපු දේශපාලනය මං හිතන්නේ රටේම ජනතාව අප්‍රිය සහගත දේශපාලනය. ඒ දේශපාලනේ ගැළපෙන දේශපාලනයක් නෙමෙයි. මොකද සරත් පොන්සේකා මහත්තයාට මේ රටේ ලොකු ගරුත්වයක් තිබ්බා යුද්ධෙ දිනපු රණවිරු රණ යුද්ධෙට නායකත්වය දුන්න හමුදාපතිවරයෙක් හැටියට. එතුමා යුද්ධෙට දක්ෂයි. එතුමා යුද්ධෙට ජෙනරාල්වරයෙක්. දැන් එතුමා 5-star ජෙනරාල්වරෙන්නේ. ඒක හොඳයි යුද්ධෙට. හැබැයි එතුමා දේශපාලනේට කෝප්‍රල්වරයෙක් තරම්වත් දැනුමක් නැහැ. ඒක තමයි ඒකේ පැහැදිලි වෙලා පේන්නේ. ඒ කියන්නේ යුද්ධෙට එතුමා ජෙනරාල්වරයෙක් වුණාට 5-star ජෙනරාල්වරයෙක් වුණාට දේශපාලනේදී එතුමා අර හමුදාවේ පළවෙනි රෑන්ක් එක තියෙන කෝප්‍රල්වරයෙක් තරම්වත් දැනුමක් තියෙන දේශපාලනඥයෙක් නෙමෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා එතුමා දිගින් දිගටම පක්ෂයේ සභාපතිකම අරගෙන පක්ෂයටම තමයි කෙනෙලිගම් කරේ. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා ගුණමකු දේශපාලනයක් තුළ අනාගතයක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා එතුමා දැන් අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ කොහොම කරත් සැප්තැම්බර් 21 වෙනිදා දැනගන්න පුළුවන් තමන්ගේ තරම කොච්චරද ඡන්ද ලැබෙන්නේ කියලා. මං හිතන්නේ පක්ෂයට ලොකු හයියක් අස්වැච්ච එක. පක්ෂයට ලොකු හයියක් අස්වැච්ච එක. ඒක තමයි මම ඒ කිව්වේ. මොකද පක්ෂයට තිබුණා දැන් ඔබ අහනවා පක්ෂයට තිබ්බ හයියක් තමයි නැති වුණේ කියලා. නමුත් එහෙම මවාපාන්න හදයි දැන් මේ වෙලාවේ අර ප්‍රවෘත්තියත් එක්ක මේක දාලා. ඒ වුණාට මම පැහැදිලිවම කියනවා පක්ෂයට ලැබුණු ලොකුම හයිය තමයි අද පොන්සේකා මහත්තයා පක්ෂෙන් අස්වැච්ච එක. ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද අපේ අපේ මේ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරන්න ඉන්න කණ්ඩායම දන්නවා මේ රටේ ජනතාව දන්නවා සරත් පොන්සේකාගේ දේශපාලන දැනුම සම්බන්ධයෙන්. ඒ නිසා ඒක ගැටලුවක් නෙමෙයි. එතුමා අස්වැච්ච එක ලොකු හත්තියක් ලොකු ශක්තියක් පක්ෂයට.
දැන් මෙහෙමයි ඔක දිග කාලයක් ඉඳන් කියන කතාවන්නේ. එහිඳා මගේ දැන් ගිය දැන් මාස අවුරුද්දක් විතර ඉඳන් කියනවා ඊළඟ පොයිට් එනවා අර පොයිට් එනවා මේ පොයිට් එනවා. දැන් ජනාධිපති මැතිවරණේ ලඟ වෙලා තියෙන්නේ. තව තියෙන්නේ දින 40කට අඩු කාලයක් සැප්තැම්බර් 21ට. ඉතින් ඒ නිසා දැන් 15 වෙනිදා වෙනකොට නාම යෝජනා බාර ගන්නවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ මේ කියන කතා සත්‍ය කතා කියලා. ඉතින් දේශපාලනයේදී නොයෙකුත් දේවල් මඩ ගහනවා. එහෙම නැත්තම් ප්‍රකාශ කරනවා තමන්ට වාසියක් වෙයි කියලා හිතලා. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ සමගි ජන බලවේග කවුරුත් එච්චර දේශපාලන දැනුමක් නැති අය ඉන්නේ කියලා. පොත්ජන පෙරමුණ දැන් මේ වෙනකොට කෑලි ගණනාවකට කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් වෙච්ච දේ අපිට බලා ගන්න පුළුවන් වෙයි සැප්තැම්බර් 21 වෙනිදාට. බොහොම ස්තුතියි.